විද්‍යා සමිස්සන පතල්කාරාංශය සුරකීමේ එකමුතුවක් විදිහට මේ ආයතනයේ අපි මම වසර 10කට ආසන්න වෙනවා දැන් සේව කරන්න අරගෙන. නමුත් මේ වසර 10 ඇතුළත සේව කරන අපි අභිමානයෙන් රටේ සෑම තැනකම ගිහිල්ලා ගෙවල් මේ අපි ජීවත් වෙන වටපිටාවේ එහෙම ජීවත් වුණා. ඒතරම් මේ ආයතනයේ මේ සුන්දර විදියට තිබුණු ආයතනයක්. නමුත් ඒක මේ කෙටි කාලයක් තුළ සම්පූර්ණ මේක වගේම නම වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් සජ්ජන සිල්වා නැමැත්තා මේ පත්වීමත් සමග ආයතන පරිහානියට ගියා. මේ වෙනකොට අපිට පාසලක් ළඟට යන්න බෑ, කඩයක් ළඟට යන්න බෑ, කොටිම කියන ආයතනයේ ටී ෂර්ට් එකවත් ඇඳගෙන අපිට යන්න බෑ. ඒ තත්ත්වයට පත් වෙලා මම හිතන්නේ මේ සේවකයෝ 90%ක් මේ පිළිබඳව විරෝධී ඉන්නවා. නමුත් එන්න බයයි මෙතුමා මේවට සහභාගී වෙන දැන් හෙට අපේ අවධානම මේ සහභාගීණු සියලු දෙනාගෙම හෙට අවධානම ගැන අපි දන්නේ මොකක් වෙයිද කියලා මේ වෙනකොට. එයාට ඕන දේ එයා කරනවා. ඒක තමයි යාගේ මේකේ සම්පූර්ණම මේ මෙයා අපි සමස්ත අපි සේවක සංඛ්‍යාවක් මෙතුමගේ මේ පත්වීමට විරුද්ධව අධිකරණ නඩුවකට සහභාගී වුණා. ඒ නඩුවට සහභාගී වුණු මේකත් එක්ක අපි අපෙන් එළවෙලව පිළිගන්නවා. හැබැයි අපි දන්නවා මේ පුද්ගලයා මේ වගේ පුද්ගලයෙක් කියන එක. ඒ නිසා අපි මේ ගැන අතිගරු ජනාධිපතිතුමා, පොලිස්පතිතුමා, රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා, මහජන ආරක්ෂක ඇමතිතුමා සියලුම දෙනාට මෙතුමගේ ක්‍රියාකලාපේ ගැන අපි දැනුවා. හැබැයි ඒකට අපිට ප්‍රතිඋත්තර ඇවිල්ලා තියෙනවා මහජන ආරක්ෂක ඇමතිතුමාගෙන් ඇවිල්ලා තියෙනවා, පොලිස්පතිතුමාගෙන් ඇවිල්ලා තියෙනවා. ඒවත් අභිභවා තමයි මේ තනතුර මේ ඉක්මවා ගිහිලා තමයි තනතුරුනුත් ඔබට ගිහිලා තමයි මේ ඔක්කොම කට ටික කරන්නේ. ඒ කියන්නේ පලි ගැනීමම තමයි. හැබැයි මෙතුම කරන දේ තමයි මෙතුමගේ වටේ ඉන්න කූඩැල්ල වගේ කොටස්සක්. ඒ කොටස රකින්න ඕනම දෙයක් කරනවා. දැන් ඒ පුද්ගලයා වටේ ඉන්නවා චෝදනා පත්‍රවල මිලියන 67ක් වංචා කරපු මේ සේවක සංගමේ ලේකම්. එතකොට එතුමව ආරක්ෂා කරනවා. එතුමා ආරක්ෂා කරනවා ළඟින්ම.